රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම අනුරාධා රණසිංහ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත හිටපු ජනාධිපතිවරුන්ට කොළඹ හතෙන් සුපිරි නිවාස යාන වාහන සුර සැප සඳහා ලබන අවුරුද්දෙත් රුපියල් කෝටි 11ක් වෙන්නු වගයි එකම කණ්ඩායම දෙකට බෙදිලා කබඩි කබඩි කියමින් මාරුවෙන් මාරුවට චක්ගුඩු පනින හැටි අද ටෙලිවැකියෙන් ක්‍රිකට් නඩුව යලි හෙටට කල්යයි දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 413 වන ටෙලිවැකිය. ඊයේ කිව්ව පරිදි අද ලියන්ට හිතාන හිටියේ ගෝඨාභයගේ කැබිනට්ටුව සහ රනිල් වික්‍රමසිංහගේ කැබිනට්ටුව ගැන. මේ දෙකම එකයි කියලා පෙන්වන්නට තමයි ඕන වුනේ. මේ එකම කණ්ඩායමක් දෙකට බෙදෙනවා දෙකට බෙදිලා කබඩි 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 කියමින් මාරුවෙන් මාරුවට චක්ගුඩු පනිමින් ඉන්නවා නේද? ඔව් අවුරුදු 75ක් පුරා රාජපක්ෂල වික්‍රමසිංහල එකම ටීම් එක දෙකට බෙදිලා චක්ගුඩු පනිනවා. අර මේ සමහරුන්දලව අල්ලලා බිම දාගත්තට රිදෙන්ට අල්ලන්නෙත් නෑ හොඳේ සමහරුන්ට ඉර පැනලා ඇවිල්ලා ගහලා යන්නත් දෙනවා හරිය අල්ලන්නේ නෑ ඇයි දන්නවද තාත්තලා පුතාලා මාමලා නංගිලා අක්කලා අයියලා බෑනලා නේද මේගොල්ලෝ එක પરම්පරාවක් හොඳේ ඒ ගැන ඕනේ නම් නම් ගම් නෑදෑ හිතවත්කම් එක්කම ලියන්න පුළුවන් එහෙම ලියන්නත් හිතාගෙන ඉන්නවා හරිය නමුත් මේ අයවැයත් එක්ක මේ අද මේ ජනාධිපති සහ හිටපු විශ්‍රාමික ජනාධිපති ලගේ මේ වැය ශීර්ෂ ලියන්න ඕනේ කියලා හිතුවා. හොඳේ අද දිවයින පත්‍රයේ මේ ආතා අපේ අර මේ මුණුබුරා ලියන පදවල අන්තිම පද හතර හරි සිත් ගන්නාසුලුයි. හොඳේ දවසට දෙකට දිය වී යන පඩිපත කන බොන ඒවායේ මිල ගණන් අඩු නැත. ගෙල හිර කෙරෙන මහ කප්පරක් බදු ඇත හඬ හඬ තියෙන්නේ ජනයාගේ හදවත. ඔව් හඬ හඬ තියෙන්නේ ජනයාගේ හදවත. හොඳේ දැන් මේ රටේ ජනතාව ඉන්නේ ලෝදිය හැලියක. ලක්ෂ 60කට වැඩියෙන් තුන් වේල හරියට කන්ට නැහැ. එක වේලකින් හෝ වේල් දෙකකින් තමයි ජීවිතේ ගැට ගහගන්නේ. මේක එහෙව් රටක් බවට පත් කළා. මේ විනාශයේ ආසන්නම සෙට් එක ගැන දැන් රටම දන්නවා. අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නොවැම්බර් 14 වෙනිදා ඓතිහාසික නඩු තීන්දුවක් දුන්නා. ඒ නඩු තීන්දුවෙන් කියවුනේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පිරිසක් රට තුල ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බව දැන දැනත් සුදුසු පියවර හොඳේ සුදුසු පියවර ගත්තේ නැහැ කියලා. මේක මහ විශාල නිර්වචනයක්. ඒ තුල ගෝඨාභය මහින්ද බැසිල් එකම පවුලේ ප්‍රධාන පුරුක් තුනක්ම ඉන්නවා. දැන් මේ තුන් දෙනාගෙන් දෙන්නෙකුම හිටපු ජනාධිපතිවරු නේද හිටපු ජනාධිපතිවරුන් එක්කයිකු ගෝඨාභය අනිත් කෙනා මහින්ද රාජපක්ෂ අපේ රටේ ජනතාව දහදුක් විඳිද්දී මේ අයවැයෙන් ඉන්න ජනාධිපතිගේ සහ හිටපු ජනාධිපතිලට වෙන් කරලා තියෙන වැය ශීර්ෂය අරන් බලන්න හොඳේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 6607ක් ගිය වසරේ වෙන් කරලා තිබුණේ ඒ කියන්නේ මේ අවුරුද්දට වැය කරන්නට වෙන් කරලා තිබුණේ රුපියල් මිලියන 3788යි මේ අවුරුද්දේ වැඩි කරගෙන තියෙන මුදල බලන්න 6607ෙන් අඩු කරන්න 3788ක් මිලියන 2819යි දැන් මේ ගාන කෝටි වලින් කියමුද ඈ වත්මන් ජනපතිගේ වැය ශීර්ෂය මේ ලබන අවුරුද්දට හොඳේ ඔව් 2024ට රුපියල් කෝටි 660ක්
කොහොමද ගාන අමාත්‍යංශ 7-8ක්ම ජනපති රනිල් යටතේ තියෙන නිසා හොඳයි අපි తాවකාලිකව ඒකට හා කියමුකෝ දැන් බලන්නකෝ මේ හිටපු ජනාධිපතිලා සහ මියගිය ජනාධිපතිලාගේ භාර්යාවන් පවා නඩත්තු කිරීම දිගින් දිගටම සිදු කරනවා මේක ඒ සඳහා සුදුසු කාලයක්ද ආ ඒක පිළිගන්න පුළුවන් සාධාරණ ගෙවීමක් යටතේ නම් කමක් නැහැ රටක දරුවන් කුසගින්නේ හඬද්දි මේ විශ්‍රාමික නඩේ නඩත්තුවට මේ වසරේ රුපියල් කෝටි 8ක් සහ ලක්ෂ 40ක් ඒ කියන්නේ 8 කෝටි 40 ලක්ෂයක් මේ අවුරුද්දේ ඒ කියන්නේ 20/23ට වෙන් කරලා දැන් ඉතින් වැය කරලා ඉවර ඇති. හොඳේ දැන් ලබන අවුරුද්දට ඒ කියන්නේ 20/24ට මේ හිටපු ජනාධිපතිවරුන් ආ ඒ අය සඳහා වන වැය ශීර්ෂය රුපියල් මිලියන 110යි. ඒ කියන්නේ රුපියල් කෝටි 11ක් එක අවුරුද්දට මේ 3-4 දෙනා නඩත්තු කරන්නට. හොඳේ රුපියල් කෝටි 3කින් එයාලගේ වියදම් වැඩි වෙනකොට අපිට මොකද වෙලා තියෙන්නේ? රුපියල් 10000ක සොච්චම වැඩි කරගන්නටත් නේද? 10 දුක් විඳලා ඒක හම්බෙන්නේ අප්‍රේල් වල. ඈ දැන් ඇත්තටම මේ කණ්ඩායම නඩත්තු කරන්න මේ විශ්‍රාමික කණ්ඩායම නඩත්තු කරන්න එක දිනකට රුපියල් 41000කට වැඩියෙන් මතක තියාගන්න රුපියල් 41000කට වැඩියෙන් මේ රටේ ජනතාවගේ බදු සල්ලි වැය කරනවා. මේ රටේ ජනතාවගේ බදු සල්ලි ඈ මේ මුදල වෙන් කරලා තියෙන්නේ කාටද? හිටපු ජනාධිපතිවරුන්ට පහසුකම් සැලසීම කියන වැය ශීර්ෂයේ යටතේ. හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාසගේ වැන්දඹු භාර්යාව හේමා ප්‍රේමදාස. දැන් මේ අයගේ ගොඩනැගිලි නඩත්තුව විශ්‍රාමික ප්‍රතිලාභ සහ යාන වාහනද ආ මේ ඔක්කොටම අයිති වෙනවා. හොඳේ බලන්ටකො මේ රට ජනතාවගේ බදු මුදලින් හෝ ලෝකේ කොහේ හෝ තූත්තු කුඩියකින් හිඟා කාලා ලබා ගන්න ණය වලින් තමයි මේ විදිහට ගෙවන්නේ නඩත්තු කරන්නේ. දැන් ඔබම හිතලා බලන්න මේ අයගේ නිල නිවාස සියල්ලම පිහිටලා තියෙන්නේ මේ කොළඹ. ඉතාම ඉහළ වටිනාකමක් ඇති ඉඩකඩම් වල. හොඳේ ඇත්තටම අපේ රටේ දහ දුක් විඳලා පාඩම් කරලා විශ්වවිද්‍යාලයට එන ඔය කොළඹ එන දරුවන්ට නේවාසික පහසුකම් නැහැ. ඈ ඔව් නේවාසික පහසුකම් නැහැ. ඒවා හම්බෙන්නේ කැලි. නමුත් තනි මිනිහෙකුට කොළඹ පර්චස් 50-60-150 වගේ විශාල භූමිවල ඇති සුපිරි නිල නිවාස විශ්‍රාම ගියාමත් හොඳේ ඔව් විශ්‍රාම ගියාමත් දෙන්න පුළුවන් තරම් අපි පොහොසත් රටක්ද කියලා මොහොතකට හිතලා බලන්න. මේසා විශාල නඩත්තුවක් දරන්න පුරුවන් මෙහෙම නිල නිවාස දීලා මේ අයව තියාගෙන ඉන්න පුළුවන් තරම් අපි පොහොසත් රටක්ද? ඒ ජනාධිපතිවරු මිය ගියාම ඒ උන්දලාගේ බිරින්දෑවරුන්වත් නඩත්තු කරන්න තරම් අපි පොහොසත් රටක්ද? මේ වගේ නඩත්තු කිරීම සඳහා අපේ ජීවිත කාලයත් අපේ දරුවන්ගේ ජීවිත කාලයත් ගෙවා දමනවාද කියලා ඔව් ගෙවා දමනවාද කියලා මේ එළඹෙන ඡන්දයේදී හිතන්න කියලා අද ටෙලිවැකිය ඔබට ආරාධනා කරනවා. ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ගොනුකල පෙත්සම අද යලිත් සලකා බැලුණා. එහිදී ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටියේ අතිරේක සොලිස්ටර් ජෙනරාල් මිලින්ද ගුණතිලකයි. ක්‍රිකට් ආයතනය මෙරට ජාතික ආයතනයක් නිසා එහි කටයුතු සොයා බැලීමට විකනකාධිපතිවරයාට බලයක් ඇති බවයි මෙහිදී අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ. සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් යනායගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මණ්ඩල ඉදිරියේ අදාළ පෙත්සම සලකා බැලීම සිදු වුණා. එහිදී පෙත්සමේ වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටි ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙරට ජාතික ආයතනයක් බවත් එහි කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට රජය විගණකාධිපතිවරයාට බලයක් තිබෙන බවත් සඳහන් කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා පනත යටතේ ලියාපදිංචි කළ ආයතනයක්. එම ලියාපදිංචිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අදාළ ආයතනවල මූල්‍ය විනයක් තිබිය යුතුයි. විගණන පනත යටතේ එම ආයතනයේ කටයුතු විගණනයට ලක් කිරීමට රජයේ විගණකාධිපතිවරයාට බලය තියෙනවා. තමන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පමණක් වග කියන බව පෙත්සම්කරු ඉදිරිපත් කළ කරුණු වලින් අධිකරණය හමුවේ සඳහන් කර තිබුණා. ඒක සම්පූර්ණයෙන් වැරදි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාර්ලිමේන්තු පනතක් යටතේ ලියාපදිංචි කළ ආයතනයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාව. ක්‍රිකට් ආයතනයේ පාලකීන්ට එහි අරමුදල් හිතුමතේ රිසිසේ පරිහරණය කිරීමට හැකියාවක් නැහැ. ඔවුන්ට රාජ්‍ය සමග වගවීමක් තියෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට්
කවුන්සිලයේ පවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අරමුදල් ලබා දෙන්නේ එය රජයේ නියෝජනය කරන ජාතික ආයතනයක් නිසායි. වැඩිදුරටත් අදහස් පළ කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචි අත්හිටුවීමට පෙර එම ආයතනයේ වෙත ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නොතීසි ලබා නොදුන් බව පෙත්සම් කරු චෝදනා කළා. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විකනකාධිපතිවරයා සිදු කළ විමර්ශන වාර්තාවේ කෙටුම් පතක් එම ආයතනයට ලබා දී කරුණු විමසා සිටියා. ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විකනකාධිපතිවරයා විසින් නිකුත් කළ විමර්ශන වාර්තාව තුළ දූෂණ අක්‍රමිකතා සහ ආවිධිමත් ක්‍රියා රැසක් අනාවරණය වී තිබෙනවා. මේ විකිරණ වාර්තා කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අභියෝගයට ලක් කර නැහැ. තමන් ඡන්දයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරීපත් වූ බව ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අධිකරණයේ හමුවේ සඳහන් කළා. රජයේ විකනකාධිපති වාර්තාව තුලින් ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය මනාව පැහැදිලි වෙනවා. විකිරණ පරීක්ෂණයේදී ඊට අවශ්‍ය තොරතුරු ලබා දීම ක්‍රිකට් ආයතනයේ බලධාරීන් විසින් පැහැර හැර තිබෙනවා. ප්‍රශ්නගත කාරණා සම්බන්ධයෙන් පිළිතුරු දීම ඔවුන් මගහැර තිබෙනවා. මෙම අතුරු තහනම් නියෝග ලබා ගැනීමේදී පෙත්සම්කරු අධිකරණයට කරුණු වසන් කර තිබෙනවා. ඔවුන් විකනකාධිපති වාර්තාව පිළිබඳව අධිකරණයේ හමුවේ කිසිවක් සඳහන් කළේ නැහැ. එය හිතාමතා වසන් කර තමා ඔවුන් මේ අතුරු තහනම් නියෝගය ලබාගෙන තිබෙන්නේ. මෙම විකිරණ වාර්තාව මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීම සඳහායි පෙත්සම්කරු මේ නඩු කර ඉදිරිපත් කර තිබෙන්නේ. ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් සලකා බැලීම හෙට දින තෙක් කල් දැමුණා. ඒත් සමගින් උදැසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.